ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි කල්තොට ඓතිහාසික හා ස්වභාව සෞන්දර්යාත්මක අතින් වටිනාකමක් ඇති ප්‍රදේශයකි. බලංගොඩ මානවයා පිළිබඳ තොරතුරු හමුවන කාලතිත්ත රාජධානිය යනුවෙන්ද එකල කල්තොට හඳුන්වා ඇත. එකී කල්තොට ප්‍රදේශයට පියවර අප මෙවර සංචාරය කරන්නේ. උදේ වෙනවා නම් එන්න අනිත් එක තමයි මෙහි දවල් 12ට වගේ නම් එන්න හදන්න එපා මේ හරි අමාරු ඊට පස්සේ මේ අලුත්වත් වෙනවා තියාගන්න අමාරු ඒකින්ද පුළුවන් නම් හැකියාව තියෙනවා උදේ වෙන්න ට්‍රයි කරන්න මෙතන මොකද යන පාරමයි තියෙන්නේ කල්ගොඩ යන පාරේ මොකද ඇවිල්ලා මෙහිදීන විද පරිසර තත්වයන් සහ ඒක විහාරස්ථාන බලන තමයි ආවේ. දැන් මේ මෙතන ඉන්නේ අපි කුරගල විහාරස්ථානේ. මේක මේ ඇත්තටම මේ ලොකු ගේමක් දෙන්න වෙලා තිනවා මෙතන මේ ක්‍රිස්තු පූර්ව ඕගලන්ට පේනවාද මෙතන ක්‍රිස්තු පූර්ව දෙවෙනි සතවර්ෂයේ තමයි මෙතන විහාරාරාමයක් ආරම්භ වෙලා තින්නේ. දැන් මේකළු කියන විදිහට 1928 විතර මේ මොස්ක එකක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් හදාගෙන තිනවා. ඒක ලොකු ගැටලුවක් වෙලා තිනවා මෙතන ඕගලන්ට තාවත් පෙනේ මේ මුලින්ම අපිට යන්න වෙලා තින්නේ එතනට දැනගෙන හෝ නොදැන මුලින්ම යවෙන්නේ එතනට. ඊට පස්සේ තමයි අපි ආයි තනකින් බලලා මේ අපේ විහාරස්ථානෙට යන්නේ. ඒක සෑහෙන්න මේ ඛේදවාචකයක් අපි මේ බෞද්ධ රටක් වෙලා මේ ලංකාව. කියන්නේ මේ පුරා විද්‍යා කොටස කරම කාටවත් බෑනේ. අඩුතර රැකිලා හරි තියෙනවනේ. දැනට කියන්න තියෙන එච්චරයි. ඊට පස්සේ අපි දැන් මේ ඉස්සරහට තැන් කීපයකට යන්න යනවා. ඒ වගේ ගැනත් ඒ වගේ තැන් වල කියලා විස්තර කතා කරලා බලමු. හම්බෙමු.
කල්තොට ප්‍රදේශයේ රජවක රක්ෂිතය තුළ පිහිටා ඇති දූවිලි ඇල්ල එම ප්‍රදේශයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයකි. මීටර් 40ක් පමණ උසැති මෙම දිය ඇල්ල ඒ සමගම අඩි 30ක් පමණ ගැඹුරු තටාකයකින් සමන්විත වන අතර මෙය වලවේ ගඟට අයත් වන දිය ඇල්ලකි. ඇල්ල අද ගොඩක් රස්නයයි ඔය සරත් එක්ක අපි පහලට බැස්ස පහටම බැස්ස බහින්න පුළුවන් උපරිම පොයින්ට්ට ගිහිල්ලා අපි ෆොටෝස් ටිකක් ගහගෙන එතන අපිට පානීය ජලය උන්තරම් තියෙනවා ඊට පස්සේ උඩට ආවට පස්සේ තියෙනවා හරි ලස්සන ඇල්ල දැන් අපි හදන්නේ මහන්සිරත් එක්ක දවල්ට කන්න කලින් නාගෙන යන්න නාන්නේ ඩුවිලි ඇල්ල පහළම තැනකින් බුදුගල රජමහා විහාරයට බුදුගල රජමහා විහාරය ප්‍රදේශයේ තියෙන ඉතා පෞරාණික ඓතිහාසික ස්ථානයක්. ඉතින් අපි හිතුවා දැන් අපි සෙට් එකම දිවා ආහාරයක් ලබාගෙන දවල්ට කාලා අපි බුදුගල රජමහා විහාරය නැඳලා ඊට පස්සේ අයිඩියා එකක් තියෙනවා අපිට නාන්න. ඓතිහාසික වටිනාකමක් ඇති මෙම විහාරස්ථානය ගල්ලෙනක රණින් කරන ලද බුදුරුවක් තිබීම නිසාවෙන් බුදුගල යන නම ලැබූ බව ජනප්‍රවාදයේ කියවේ. ජනශ්‍රුතියට අනුව හේමමාලා හා දන්ත කුමරුවන් ඓතිහාසික බුදුගල කුරගල සමීපයේ බ්‍රාහ්මණයෙකුගේ රැකවරණය යටතේ විසූ බවත් දළදා මැදුරක් ඉදිකර තිබූ බවත් කියවේ. කුරගල රජමහා විහාරස්ථානයේ සිට බුදුගල දක්වා දිවෙන පියගැට පෙළක නටබුන් අද වන විටත් දැකගත හැකිය. බුදුන් වහන්සේගේ නිජභූමිය ලංකාව යනුවෙන් පෙන්වා දෙන සංකල්පයේදී මෙම බුදුගල වනාහි එකල බුදුන් පිරිනිවන් පෑ කුසිනාරාව බවට විශ්වාස කෙරේ. විහාරේ මේ උඩට ඇවිල්ලා ඉන්නේ කල උඩට ඇවිල්ලා ඉන්නේ මෙතන
තියෙන සෑහෙන view point එකක් තියෙනවා. ඒගොල්ලන්ට මෙතන උඩට ආවත් බලා ගන්න පුළුවන් සාමාන්‍ය අංශක 270ක විතර view point එකක් තියෙනවා. මේහා පැත්තෙන් නම් පොඩ්ඩක් cover වෙලා තියෙන්නේ. මේ අපි ගියා කුරගලට ගියා. ඔයගොල්ලොත් මේ මේවට ප්‍රදේශයට එනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් කුරගලට යන්න පුළුවන්. කුරගල විහාරස්ථානය බලලා ඊට පස්සේ එතනින් එහාට දුවිලි ඇල්ල බලන්න යන්න පුළුවන්. දුවිලි ඇල්ල බලලා ඇවිල්ලා එහෙම ඉන්න පුළුවන් මේ බුදුගල රජමහා විහාරයට. එතකොට දැන් මේ බුදුගල රජමහා විහාරස්ථානයට ඔයගොල්ලෝ ආවම ඔයගොල්ලන්ට පුළුවන් මෙතනදී පේනවා ඇති කුරගල රජමහා විහාරස්ථානයේ තියෙන ගල් තලාව. ඒකත් පේනවා මෙතනට. විහාරයේ ඉඳලා ඇලපාර දිගේම උඩට ආවා. පාර තියෙන තලපාරයි නෙමෙයි. ඉතින් උඩට ආවට පස්සේ මේ නාන්න දැන් ගොඩක් තියෙනවා. ඕගොල්ලොත් මෙහෙම ආවොත් මේ වගේ හොඳ තැනක් හම්බුනොත් ඕගොල්ලන්ටත් නාන්න පුළුවන්. හොඳ වෙයි කියලා හිතනවා. මේ විදිහට දිගටම ඇලපාර තියෙනවා. මේ වගේ දැන් ගොඩක් තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ තැනක් හම්බුනොත් නාගන්න. නාලා බලමු. මේ ෆෝන් එක. තියෙනවා මේ වගේ දැන් ගොඩක් තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ දැනක් හම්බුනොත් නාගන්න. නාලා බලමු. මොන උන්නේ? බෑ මම්බලා. ඒයි මන්දරා.
ඔන්න ඉතින් මේක තමයි අපේ නාන පොට් එක. මේනෝනේ කොල්ල යනවා. මාදුගගේ වගේ යනවනම් විතරේ මේක රුපියල් 200ක් විතර යනවා. මේක විතර මේක කරගන්න බලන්න අවුලක් නැහැ. අඩු අතට අඩු බෝලයක් වත් ඇත්තටම ඔයාලටම තාම සුන්දර සහනයක් සම්මානයක් ලබා ගන්න මේ අවස්ථාවේදී අපිට ලැබිලා තියෙනවා. ඔයාලට ඒක අවශ්‍ය නම් ඔයාලා මේ ස්ථානයට එන්න බලංගොඩ ප්‍රදේශයේ තමයි මේ සිටින්නේ. මගේ පොකක් આવත් පරි නැත්තම් මේක මොකද? ඒක බඳින්නේ නැහැ නේ.